අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. කෙල්ල නාගෙන තුවාපට ද ඇඳගෙන එද්දි සුජාතා නාන කාමරේ දොරකඩ ඉඳගෙනම සිට කෙල්ලව සිපගත්තාය. සපු අම්මව වැළඳගෙන උන්නේ නෑමෙන් දැන්නු සීතලටම නොවේ. ඔයා මනමාලියෙක් වෙන සතුට ඇත්තටම අදයි මට දැනෙන්නේ. සුජාතා කීවේ කඳුළු පුරවාගෙනය. මටත් එහෙමයි අම්මා. කොල්ලත් දැන් අදිනවා ඇති. සරෝජා ඇන්ටි ඇවිත් ඉන්නේ, එන්න කියන්නද? හා, ඒත් සපු අම්මාගේ උණුසුම මිදුනේ නැත. අම්මා, ඇයි මැනික? මං වෙනුවෙන් කරපු හැම දෙයකටම ඔයාට පින්. කෙල්ල කීවි අඬමිනි. අනේ, ඔයා මගේ වස්තුවනේ පැටියෝ. සුජාතා කීවේ දැස් කඳුලින් පිකීගෙන යද්දී. අද ඉඳලා මහත්යත් එක්ක සතුටින් ඉන්න. දැන් ජීවිතේ සම්පූර්ණයිනේ. මං ඔයාලවත් බලාගෙනම ඉන්නවා. මල්ලි ගැනත් හිතන්න එපැයි. මං දන්නවා මැනික. දැන් මේ කඳුළු පුරෝගෙන ඇස් කැත කරගන්න එපා. ජීවිතේ ගලන සතුටු කඳුළු වලට දැස් කැතවන්නේ නැත. සුජාතා කෙල්ලගේ හිස අතගා ගොස් සරෝජාවත් ඇගේ සහායිකාවත් කාමරයට එක්කාගෙන ආවාය. මේ ඉන්නේ රෝසමල වගේ. සරෝජා කෙල්ලගේ සුදු කම්මුල් අතගා කීවාය. මේ කෙල්ලව හැඬ කරන්න මහදයක් කරන්න ඕන නෑ සුජාතා. සුජාතාට සතුටුයි. දුවලා ලස්සනයි කියනවා තරම් අම්මලාට වෙන සතුටක් නැත. ෆොටෝග්‍රැෆර් මෙහෙට එනවද සුජාතා? නෑ සාරෝ, හෝටලෙට එන්නේ. ඒක හොඳයි. ඒ කොල්ලෝ එක්ක වැඩක් පිළිවෙලට කරගන්න බෑ. අපි පටන් ගමුද පුතේ එහෙනම්? සපු හිස වැනුවාය. සරෝජා කෙල්ලව කැඩපත ඉදිරියේ ඉඳවා දැහැතම හිස මතර තබා කෙල්ලට බුදු සරණ පැතුවාය. සුජාතා කාමරෙන් පිටතට ආවේ දැස් පිසදමමිනි. ජයන්ත ඒ දැස් දෙස බලා උන්නේ පුදුමයෙනි. ඇයි සුජාතා? කෙල්ලට අඳවන්න ගත්තා. ඉතින් අම්මා සතුට වෙන්න එපැයි. මොකටද අඬන්නේ? සුජාතා කඳුළු අතරින් සිනාසුනාය. ඇයි මේ අඬන්නේ? සතුටට බව ජයන්තද දනි. කොල්ලත් කවදාරි හොඳ කෙල්ලෙක් ගෙදරටම එක්කගෙන ආවත් හොඳයි. ජයන්ත කියද්දි සුජාතා සිනාසුනාය. එහෙම වෙයි. සුජාතා අඳින්න ගන්නෑ. සරෝජට කියලම අඳව ගන්න. මගේ ලස්සන ඉති කවුරු බලන්නද? එච්චර ලස්සන දුවෙක්ගේ අම්මා ලස්සනට ඉන්න ඕන. සුජාතා දෑසිරි මහතාගේ කාමරයට ගියේ තොල්පට තද කරගෙනේ. ඔහු උන්නේ කොණ්ඩේ ඩයි කරමිනි. මං ගානද තාත්තේ? දෑසිරි මාතා සිනාසුනේ. කෙල්ලගේ හොඳම දවසේ හැඩට ඉන්න එපැයි දුව. නැතුව කෝ? සුජාතා ඩයි බ්‍රෂ් එකගෙන දෑසිරි මාතා ළඟම සිටගත්තාය. ගිය පාර දුවගේ ජීවිතයට අරම වෙද්දි
මට පුදුමත් හිතුණා. ඇයි තාත්තේ මෙච්චර හොඳ අම්මා කෙනෙක්ගේ දුවට එහෙම උනේ කොහොමද කියලා. සුජාතාගේ දැස් කැවෙන්නට විය. කෙල්ලට හරි ගියේ ඔයා නිසා, ඔයාගේ ආශිර්වාදේ නිසා. නැත්නම් ඒ හොඳ කෙල්ලයි කොල්ලයි හැමදාම දුක් විඳිනවා. එහෙම වෙන්න දෙන්නේ නැහැ තාත්තේ. මේ පවුලට තිබ්බ ලොකු අපලයක් ගෙවිලා ගියා. ජයන්ත ගෙදර ඉන්නවා දකිද්දි මට ඔක්කොටම වඩා සතුටුයි. දැන් ඇවිත් ඉන්නේ ඉස්සර හිටපු ජයන්තම තමා තාත්තේ. මට තේරුණා එයා සුනාමියකට අහු වෙලා ඉන්න ඇත්තේ. නරක කාලෙට එහෙමයි. මේ ඔක්කොම මැද්දේ තාත්තා තමයි සමන් දෙයියෝ වගේ උන්නේ. ඔයා ලෙඩක් දුකක් නැතුව තව ගොඩක් කාලයක් ඉන්න ඕන. සුජාතා කීවාය. දයාසිරි මහතා සුජාතාගේ අත පිරිමැද්දේය. මටත් දැන් ජීවත් වෙන්න ආසයි දුවේ. බෙහෙත් ටිකක් පිළිවෙලට අරගෙන ව්‍යායාම ටිකක් කරන්න ගන්න ඕන. දයාසිරි මහතා කීවේ ආශාවෙනි. සරෝජා කෙල්ලට අන්දවා අවසානයේ කැඩපතේ ඇඳුණු රෝස මල දෙස බලාගෙනම උන්නාය. සපූට අදාගන්නටවත් නොහැක. දෙවෙනිවර මනමාලියක් වෙද්දි මූණේ නැවුම් පාටක් එන එකක් නැතයි ඇ සිතුවාය. ඒ ලස්සන මනමාලියෙක් මෙමෙද්දි කෙල්ලට පුදුම සතුටය. මනමාලියකගේ ලස්සන මවන්නේ රෝසපාට කුඩුවලින් නොවේ, ඇස්සල ගල්වන අංජනවලින්ද නොවේ, තොල්මත ගල්වන තොල් ආලේපන වලින්ද නොවේ. කෙල්ලගේ පපුවේ ඇති ආදරේනේ. මනමාලියක් වෙනදා පපුවේ ඇති ආදරේ රන්සේල පටක්සේ මුහුණට වැටේ. හැම මනමාලියක්ම ලස්සන නැති ඒකය. හැම මනමාලියකගේ පපුවේ අරතරන් ආදරයක් නැත. පපුවේ ආදරේ උතුරන මනමාලියක් කොහොම ඇඳුවද ලස්සනය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.